මතයක් නැති තම දුර්වල පෙන්දා දැන් උත්සාහ කරනවා ඔහු දන්න එකම ක්‍රමය ඒ තමයි ජනමතයක් නැති පාලකයෙක්ට තියෙන අවසාන ක්‍රමය තමයි මර්ධනය දඩයම සර් රනිල් වික්‍රමසිංහගේ ඉතිහාසෙම අපි දන්නවා රනිල් වික්‍රමසිංහ දේශපාලනය කියලා දන්නේ ඩීල් කිරීමයි නැත්නම් ඩීල් දේශපාලනය අනිත් පැත්තෙන් මර්ධනයයි ඒක තමයි දුර්වල පාලකයෙක්ගේ ලක්ෂණ ඒ නිසා ඒ ක්‍රමය තමයි මම උත්සාහ කරන්නේ ඒක අපි දකිනවා ඔහු නිසා ඉතම රාජපක්ෂ දුර්දාන්ත පාලනය ජනතා බලයෙන් යටපත් වෙලා තිබුණේ රනිල් වික්‍රමසිංහ කියන මේ අමනෝඤ්ඤ මේ කුමන්ත්‍රණකාරී පාලකයා ආවට පස්සේ නැවත මේ රටේ ජාතික ධනය කොල්ල කාපු මේ රටේ ඉතම අප්‍රබුද්ධ ජනතාව විනාශ කරන රාජපක්ෂ පොට්ටු බලකායේ වාචාලයෝ ටික ආපහු දඟලන්න අරගෙන දිනනවා තිස්ස කුට්ටිය ආරච්චි සරත් නිශාන්ත විමල් විග්‍රහවංශල වගේ උ නැවත කටමැද දොඩවන්න අරගෙන තියෙනවා ඒක පිටිපස්සින් රනිල් වික්‍රමසිංහ රනිල් ආවේ එක පැත්තක රාජපක්ෂලව බේරගන්නයි අනිත් පැත්තේ එයා වටේ ඉන්න ආර්ථික දූෂිත වලල්ල නැවත ආරක්ෂා කරන්නයි ඒ නිසා අපි කියනවා මේ මර්ධනය අපිට කේජු කෑල්ලක් තරම්වත් වටින්නේ නැහැ අපි ඒවත් එක්ක සැලෙන්නේ නැහැ ඒ කියන්නේ යක්කු හරි යක්කොණ්ඩ බය නම් අපි සෝනේ ගෙවල් හදන්නේ නැහැ ඒ නිසා රාජපක්ෂ පාලනය මේ රටින් යම්කිසි විදියකට අතු ගාලා දැම්මනම් නන්දසේන රාජපක්ෂව රටේ ඉන්න බැරි කරලා අපි එළවුවනම් බයින්ද රාජපක්ෂ කියන මහා ජනප්‍රියත්වයක් තියෙන එක්ක නායකයා අවසානයේ ජනේන්මන්ට අධිකරට පත් කළා නම් රනිල් රාජපක්ෂ උඹලගේ අලුත් ජුන්ටාවට අපි කියන්නේ උඹලා මොන පෙන්දොද කියලා විතරයි ඒ නිසා මේ අරගලේ ඉදිරියට යනවා මේ අරගලේ ජයග්‍රහණයෙන් කරවිලා කරගෙන යනවා මේ අරගලේ මේ අලුත් අධියර තමයි මේ අරගෙනමින් ඉන්නේ ඒ නිසා ඊටාම ඉක්මනට ජනතාව ඊටාම ඉක්මනට පාරට බසිමින් ඊටවස සංවිධාන කඩිකු තමයි මේ කරමින් තිබෙන්නේ වෘත්තීය සමිති බහුජන සංවිධාන සමේ සියල් එකතු වෙලා දේශපාලන පක්ෂ ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ මේ සියල් එකතු කරගෙන ජනතා බලය එක පෙරමුණක් විදියට පොදු බලයක් විදියට තව දවස් කීපයකින් ඉදිරියට එනවා එක දිගට අකණ්ඩ අරගල රැල්ල මේ මර්ධනයට එරෙහිව මේ හදිසි නීතියට එරෙහිව අපි දියත් කරමින් ඉන්නවා දියත් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා අපි කියනවා මර්ධනය වහ හකුලා ගනු හදිසි නීතිය වහ හකුලා ගනු ජනමතයක් නැති කුමන්ත්‍රණකාරී ආණ්ඩුව ගෙදර යනු මේ සටන් පාටත් එක්ක ජනතාව බලමුණු ගන්නමින් සියලු සංවිධාන ඉදිරියට ගනිමින් ජන අරගලයේ අලුත් රැල්ල සුලි කුණාටුවක් වගේ එනවා රනිල් රාජපක්ෂය එළවමින් මේ රටේ ඊළඟ ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කරමින් වඩා යහපත් ලංකාවක් නිර්මාණය කිරීමට ඇතිවෙච්ච මේ ජනතා අරගලයේ වඩා ජයග්‍රාහී මොහොත ඉතාම නුදුරේම අපි සාධික කරනවා කියන ඒ නිවේදනය පැහැදිලිව ඉදිරිපත් කරනවා